මිහිදුම පහව යමින් හිරු පායන්නේ අංකුඹර එළිය කරන්නට. මධ්‍යම කඳු කරේ වයඹ දිග බෑවුමේ පිහිටි සුන්දර මිටියාවතක අංකුඹර නගරය පිහිටලා තියෙනවා. වසරේ වැඩි කාලයක් තෙත් කඳු කර දේශගුණික ලක්ෂණ මෙහි දැක ගන්නට පුළුවන්. කුරුණෑගල මාතලේ හා මහනුවර යන දිස්ත්‍රික් තුනටම අයත් කඳු වළල්ලෙන් මේ මිටියාවත වට වී තිබෙනවා. අංකුඹර නගරය අයත් වෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයට. ජනගහනයේ වර්ධනයත් සමග මේ ප්‍රදේශයේ වන ඝනත්වය එන්න එන්නම අඩු වෙනවා. වනාන්තරවලට ආදරය කරන ඉතා සුළුතරයක් නිසා වනාන්තර ආරක්ෂා වෙලා තිබෙනවා. ඒ ඉතාම සුළුතරය අතර සිටින පුංචි මිනිසෙකුගේ කතාවයි මේ. අංකුඹර නගරයේද සුපුරුදු පරිදි සූදානම් වෙන්නේ දවස පටන් ගන්නට. වෙළඳ සැල් එකිනෙක විවෘත වෙමින් නගරය තම රාජකාරි පටන් ගන්නවා. මේ පැත්තේ වෙළඳ සැල් විවෘත කරනවාට කියන්නේ කඩේ අරිනවා කියලා. ඕනම වර්ගයේ වෙළඳ සැලක් කඩයක් ලෙස හඳුන්වනවා. අංකුඹර ජීවනපාය කරගත් සිරිසේන හෙවත් සිරි අයියාද මේ පිවිසෙන්නේ තමන්ගේ කඩේ අරින්න. හැබැයි සිරි අයියාගේ කඩය බාබර් සාප්පුවක්. අංකුඹරේ සිරි අයියා නොදන්න කෙනෙක් මේ අවට ප්‍රදේශවල නැති තරම්. වාමවාදී දේශපාලන ක්‍රියාධරයකු නිසාද සිරි අයියා මේ පැත්තේ බොහෝම ප්‍රසිද්ධයි. සිය 67 වන උපන්දිනය අභිමානයෙන් සැමරීමට පෙරමග බලා සිටින සිරි අයියා දැන් 100 කෙනෙක්. සිරි අයියා පදිංචි වෙලා ඉන්නේ අංකුඹර නගරයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි බෝගහා ගෙදර කියන ගමේ. සුපුරුදු පරිදි දවස ආරම්භ කිරීමට සූදානම් වන සිරි අයියාගේ ජීවිතයේ වැඩි හරියක් ගත වෙලා තියෙන්නේ අංකුඹරේ. කොළඹින්දලා 85 මෙහෙට එන්නේ. 85 ඉඳලා මේ වෙනතෙක් අංකුඹරේ මගේ රැකියාව කරනවා. ඒ වෙනකොට මේ කීප පොලකම ඉන්නවා. අවසාන මෙතෙන්ට දැන් ඇවිල්ලා මෙතන දැන් වැඩ බිම කරගෙන යන්න. මේ වෙනකොට પરම්පරා දෙකක් තුනක කොණ්ඩ කපලා තියෙනවා. කොණ්ඩ කපා ගන්නේ කොණ්ඩෙ කැපීම කියන්නේ එක්තරා විදිහක කලාවක්. සිරි අයියට ඒ කලාව හොඳට පිහිටලා තියෙනවා. පරම්පරා කිහිපයක මිනිස්සු සිරි අයියාම හොයාගෙන එනව ඇත්තේ ඒ නිසා වෙන්නට ඇති. බාබර් සාප්පුව බොහෝ දෙනෙකුගේ සමාජ දේශපාලන සංවාදවලට වේදිකාවක්. මේ පැත්තේ කොණ්ඩෙ කපනවට කියන්නේ කොණ්ඩ ගස් කපනවා කියලා. ඉතින් සිරි අයියා කොණ්ඩ ගස් කපන රස්සාව කරන්නේ දශක ගණනාවක ඉඳන්. හැමදාම කඩේ ඇරලා තිබුණට මාසයකට සැරයක් කෙළඹෙන පෝයදාට සිරි අයියා කඩේ වහනවා. ඒ කොණ්ඩ ගස් කපන්න නෙමෙයි, ගස් හිටුවන්න. මගේ නිවාඩු පෝයට තියෙන්නේ. පෝය දවසේ අනිවාර්යෙන් මම පරිසරෙත් එක්ක ඉන්නේ. මගේ ජීවිකාව මේක වුණාට කෑම බීම සියලු දේවල් සපයාගන්නේ මේකෙන්. නමුත් මගේ ජීවිතයේ පරිසරය සුපුරුදු පරිදි හිරු රැස් තේවතු සිපගෙන දවස පටන් ගන්නවා. අංකුඹර ජන ජීවිතය හා තේ කර්මාන්තය අතර තියෙන්නේ අවියෝජනීය සම්බන්ධයක්. පෝය නිවාඩු දවසක් වුණාට පෝය දවස දවස් පඩි ලබන්නන්ට වැඩ කරන දවසක්. බොහෝ පිරිසකට පෝය දවස විනෝදය ලබන හෝ ආගමික පිළිවෙත්වල යෙදෙන දවසක් වුණාට පෝය දවස සිරි අයියට සුවිශේෂී දිනයක් වෙනවා.
බොහෝ දිනකට තම ආත්ම තෘප්තිය තමන් කරන රැකියාවේ රැඳිලා තිබුණත් සමහරුන්ට ආත්ම තෘප්තිය රැඳිලා තියෙන්නේ තමන් කරන රැකියාවට පරිබාහිර දේවල් වලින්. සිරියජටත් එහෙමයි. සිරියය තමන්ගේ රැකියාවෙන් මොහොතකට සමුගෙන මේ පියමන් කරන්නේ තමන්ගේ ආත්ම තෘප්තිය සාගෙන. දසම්සය අනු නමේ විතර වකවානුවලදී අපි තරුණ කාලේ අපි ඉතින් හැම වෙලාවෙම එනවා මෙතන මේ හුලංගල උඩාගල ඔය හැමතැන මෙන ගමන් මට හිතුණා මේ මෙතන ඉස්සර අපි කුංචි කාලේ කුඹුරු වැඩ කරන්න එනවා ඒ එන අතරතුරේ මට හිතුණා මෙතෙන්ට ඇවිල්ලා බලන්න ඕනේ කියලා බලපුවාම මේ මේක නිකන් තිත්ත ගාලක් තිබුණා තනකොළ ලුකු අර තනකොළ જાති හැදුනේ තිබුණේ පස්සේ මට හිතුණා මේකේ මේ ජලයේ රඳා පවතින ඕන නිසා අනාගත දරුවට මේ යමක් ඉතුරු කරලා දෙන්න ඕන නිසා කියලා තමයි මම කුඹුක් හදන්න පටන් ගත්තේ මේ දැන් ඊට පස්සේ මම 2000 කුඹුක් හදන්න පටන් ගත්ත පළ ඒ හදට කොට ඒ අද වෙනකොට මේ හොඳ ප්‍රවණතාවක් තියෙනවා ගස්වල හොඳ වර්ධනයක් වෙලා තියෙනවා අංකුඹර නගරයේ සිට කිලෝමීටර් 3ක් පමණ දුරින් උඩවත්ත ගෝනමඩ තේවතු ප්‍රදේශයේ පිහිටලා තියෙනවා තේවතු අතර මේ දිස් වෙන්නේ අක්කර 3ක විතර වනාන්තර යායක් ඉහළ කඳු මුදුන් වලට මැදිව පිහිටි මේ වන රොද වෙන කිසිවක් නොව එක යායට දිස්වෙන කුඹුක් ගස් යායක් මේ කුඹුක් ගස් යාය එක් මිනිසෙකුගේ අසීමිත කැපකිරීමක ප්‍රතිඵලයක් ඒ කැපකිරීම අන් කවරෙකුගවත් නොව අපේ කථානායකයා වන සිරි අයියාගේ සිරි අයියා තම දෑතින් එකින් එක සිටුවා සාදන ලද කුඹුක් පැල අද රූස්ස ගස් බවට පත් වෙලා වසර 20ක තරම් හිරිමල් වයසේ පසුවන මේ කුඹුක්ගස් අද පරිසරයේම කොටසක් බවට පත් වෙලා මිනිසුන්ට තම ජීවන ගමනේදී අපූර්ව සිතුවිලි ඇති වෙනවා සමහර සිතුවිලි ප්‍රායෝගිකව ගත්තාම හරිම බැරෑරුම් ක්‍රියාත්මක කරන්නට අපහසුයි දුෂ්කරයි ඒත් නොසැලෙන උත්සාහය හැම විටම ඒ අපූර්ව සිතුවිලි වලට පණ දෙනවා ඒ සිතුවිලි යථාර්ථයක් බවට පත් කරනවා සිරි අයියා මාසයකට එක් දිනක් මේ ස්ථානයට පැමිණිලා කුඹුක් පැල රෝපණය කරනවා මාසයකට දිනක් කියන්නේ අවුරුද්දකට දින 12ක් වසර කෑති දින 365න් දින 12ක් තරම් කෙටි කාලයක් සිරි අයියා තමන්ගේ ආත්ම තෘප්තිය ළඟා කර ගැනීමට යොදා ගන්නවා මිනිස් ක්‍රියාකාරකම් නිසා අපේ වනාන්තර පද්ධතිය ක්ෂය වෙමින් පවතින කාලයක සිරි අයියාගේ උත්සාහය සුවිශේෂයි මේ වගේ වනාන්තරයක් හදන්න මිනිසෙකුට එන සිතුවිල්ල හරිම අපූර්වයි. සිරි අයියා මේ සිතුවිල්ලට පණ දෙන්න පටන් ගත්තේ තනියම. අදටත් එය එහෙමමයි. ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් දැන් අලුත් වෙලා. හතර අතේ දිගට හරහට කතා කරන්න ඕනෑම ජාලයකට විනාඩි 1000ක් SMS 1000ක් සමග anytime data GB 1.5ක් මාසෙටම රුපියල් 498යි. ඇක්ටිවේට් කිරීමට රුපියල් 498ක් රීලෝඩ් කරන්න. වාසිදායකතම මොබයිල් plan ලබා දෙන ශ්‍රී ලංකාවේ අංක 1 ජාලය.
කුඹු ගහක් යට තියෙන ලිඳේ වතුර නානකොට පුදුමාකාර සීතලක් තියෙන. අපේ සීයලා තාත්තලා කියලා තියෙනවා අහගෙන ඉඳලා තියෙනවා මේ ලිඳ ගාව කුඹු ගහක් තියෙනවා කියන්නේ හොඳ උල්පත් රැඳෙන මේව එකක් හන්ද ඒක හන්ද නිසා තමයි මට හිතුනේ මේකේ කුඹු හදන්න ඕනේ කියලා. කුඹුගහ සහ ඒ අවට පරිසරය ලාංකීය ජන සාහිත්‍යයේ මෙන්ම ජන විඥානයේ පවතින සුන්දර ස්ථානයක්. කුඹුක් ශාකයේ විද්‍යාත්මක නාමය ටර්මේනෙලියා අර්ජුනා. ලංකාවේ වියලි කලාපේ බහුලව දැකිය හැකි ශාකයක්ද වෙනවා. මීටර් 20ක් 25ක් පමණ උසින් යුත් දැවැන්ත අතු විහිදී යන ශාකයක්. කුඹුක් කඳ තරමක් රෝස පැහැය හා ලාකොළ පාට පොත්තකින් යුක්තයි. පත්‍ර දිගැටි ස්වරූපයක් ගන්නවා. ඒ පත්‍ර අඟල් 4ක් 5ක් දිගවන අතර අඟල් 1ක් 2ක් පමණ පළලින් යුක්තයි. විශේෂයෙන් ජලයේ ආම්ලිකතාවය ඉවත් කර ජලය පිරිසිදු කරන්න කුඹුක් ශාකය උදව් වෙනවා. කුඹුක් ශාකය මිනිසුන්ගේ ගෘහ අවශ්‍යතාවයේද ඉටු කරන වටිනා ශාකයක් බවට අද වන විට පත් වෙලා තියෙනවා. අපි පවුලේ සියලු දෙනාම කතා වෙලා යනවා අපි ඥාති ගෙදරක ඇලහැර. ඒ ගීපුවාම අපි කෑමට ඉස්සෙල්ලා අපි යනවා නාන්න. ඒ නාන්න ගීපුවාම මම දකිනවා මේ ලස්සන කුමු පැල ගොඩාක් තියෙනවා. මම ඒවා ගැලෙව්වා. ගලවලා එතන ඒ කුඹුක් පැල දකින්නකොට මට මෙතන මීටර වුණා මේ ස්ථාන. මේ පැල අරන් ගිහලා ආවල් තැන හැදුවොත් හොඳයි කියන අදිෂ්ඨානය ආපුවාම තමයි මම අර පැල ඊට පස්සේ 1000ක් ගලව ගන්නවා. පැල 1000ක් ගලවගෙන ඇවිල්ලා මෙතන හදනවා. ඒ හදලා ටික කාලයක් රැක බලා ගන්නකොට ඔමම ගස් එක එක විනාශ වෙලා රෝම වෙලා 350ක් ඉතුරු වෙනවා. ඒ 350 තමයි මේ ලොකුවට තියෙන්නේ. සිරියයාගේ උත්සාහය පරිසර පද්ධතියට සුවිශේෂී දායාදයක් වෙනවා. උස් කඳුකර සදාහරිත වනාන්තර ලක්ෂණ වලින් සමන්විත මේ වන ප්‍රදේශය උඩුවියන් ස්තරයෙන් වැසුණු මනා සිසිලසකින්ද සමන්විත වන ප්‍රදේශයක්. යටි රෝපණයද හබරල මීවන මෙන්ම විවිධ බිම් ස්තර ශාකයන්ගෙන් සමන්විත වෙලා තිබෙනවා. මෙහි යටි සුන්දරත්වය වඩාත් ඔප්නෙන් වෙන්නේ විවිධ වර්ගයේ විවිධ වර්ණයේ සහ විවිධ හැඩයේ මල්වලින්. ජල උල්පත් සහිත වගුරු බිම සිව්පාවුන්ගේ නිබඳ තූතැන්නක් බවට පත්වෙලා. අවට ඇති තේ වතු නිසාවෙන් සතුන්ට වාසය කිරීමට ඇති එකම භූමිය කුඹුක් සෙවන බවට පත්වෙලා. විවිධ පක්ෂීන් ඔවුන්ගේ සංචාරක ගමනාන්තය කරගෙන ඇත්තේ මේ කුඹුක් වනාන්තරය. මේ කුඩා වන ප්‍රදේශය ගස් වැල් 87 pounds පමණක් නෙමෙයි මිනිසුන්ටද මහඟු පිටුවහලක් වෙලා. මේ කුඹුක් සෙවන ආශ්‍රිතව තමයි ප්‍රජා ජල ව්‍යාපෘතිය සඳහා ජලය සපයාගන්නේ. මේ සිරිසෙන මහත්මයා විසින් කුඹුක් සෙවන රෝපණය කරලා මේක වැඩි දියුණු කරාට පස්සේ ඇත්තටම එතනදී ප්‍රජා ජල ව්‍යාපෘතියට ජලය සපයන මාර්ග වැඩි වෙලා තියෙනවා. මේ ආශ්‍රිතව තියෙන ලිඳේ වැඩි ප්‍රමාණයක් ගලා යන ජලය ඒ සඳහා අපි එකතු කරගෙන තිනවා. ඒක නිසා පිරිසුදු පානීය ජලය කිසිදු බියසකකින් තොරව මිනිසුන් පානය කරන්න හැකි වෙලා තිනවා. පරිසර හිතකාමී මේ වගේ කටයුත්තක් මෙතුමා කරේ නිසා. මේකට මුල්ලේ කට්ටියට වතුර දෙන්නේ මෙතනින් මේ එතන අර පල්ලා ටැංකියක් ගහලා තියෙන ටැංකියට යන්නේ මම මේක ප්‍රජා ජල ව්‍යාපෘති. මෙවන් කඳුකර ප්‍රදේශවල මිනිසුන් ජලය ලබා ගන්න කුඩා ජල ව්‍යාපෘති
මිනිසුන්ගේ ශක්තියෙන් ශ්‍රමයෙන් පවත්වාගෙන යනවා. ඒ වාට ප්‍රජා ජල ව්‍යාපෘති කියලා කියනවා. අපිට කියන්නේ සෑහෙන වතුර ප්‍රශ්න තිබුණා. ඉතින් මේ ප්‍රජා මූල ජල යෝජනා ක්‍රමය යටතේ සෑහෙන සහනයක් දැන් ලැබිලා තියෙනවා. මොකද මේ උදාහර මේ ශක්තිය නිසා වතුර නැති වෙන්නේම නැහැ. ඕනම වේලි කාලයකට වතුර තියෙනවා. සෑහෙන ගෙවල් ගානකට ජලය සපයලා තියෙනවා. ඉතින් අපේ ඉදිරි පරම්පරාවට හුඟක්ම වටිනා මේ ජල යෝජනා ක්‍රමය. ඒක ඉතින් ලොකු සහනයක් මේ උඩහේන ජනපදයේ ගම් වාසීන්ට. ජල හොල්මන කුඹුරු වලට අහිත කර සතුන්ගෙන් අස්වැන්න ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගන්නා සාම්ප්‍රදායික ක්‍රමවේදයක්. මේ සඳහා අකණ්ඩව ජලය ගලා ඒමක් සිදු වෙන්නට ඕනේ. කඳුකර ප්‍රදේශවල කුඹුරු වගා කරන්න ඕනේ ගලා යන දියෙන් හෙල් මලු ක්‍රමයට. එනිසා වතුර රඳවා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. මේ වන විටත් කඳුකර ප්‍රදේශවල ගොඩාක් කුඹුරු පුරන් වෙලා. ඒත් මේ කුඹුරු යාය සාරවත්ව කිරිවතුනේ සිරි අයියාගේ කුඹුක් කැලය නිසා. ඉස්සර වතුර ටික නැහැ බොන්න නාන්න නැහැ. අම්බාට කුඹුරු වල කරලා ඉල්ලා හකල අපි අපපා හොදා නිකන් නේද කාල තියෙන. මොකද වතුර නැහැ. කලින් මේ වගේ පිට්ටනි වගේ තිබුණේ. මොකද වතුර නැති නිසා. අදේ තත්ත්වේ නැහැ. අදේ වතුර තියෙනවා මේ කුඹු ටික හැදුවෙන් නිසා. අද පෑහෙන වතුර පාරක් අද මේක අපිට මිනිස්සුන්ට ගොවිතැන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අද අත්තෙන් කියන පෑහෙන මේ ගම්වාසීන්ට ලොකු ප්‍රයෝජනයක් කියලා තියෙනවා. කෙනෙක්ට ජීවිතයේ සුවිශේෂතම අවස්ථාවක් වෙන්නේ තමන්ගේ උපන්දිනය. ඉතින් මිනිසුන් තමන්ගේ උපන්දිනය විවිධාකාරයෙන් සමරනකොට සිරි අයියා තමන්ගේ උපන්දිනය සමරන්නේ තමන්ගේ ජීවිතය හා සමාන වූ මේ කුඹුක් වනාන්තරය යට. එදිනට විවිධ ආගමික පූජකවරුන්ට ආරාධනා කොට ඔවුන්ට දන් පිළිගැන්වීමත් අනතුරුව කුඹුක් පැලයක් සිටුවීමත් සිරි අයියා විසින් සිදු කරනවා. වාර්ෂිකව සිදු කරන සිරි අයියාගේ මේ උපන්දින සැමරුම ප්‍රදේශවාසීන්ටද වෙනස් විදියක අත්දැකීමක් වෙලා දශක දෙකක පමණ කාලයක් තිස්සේ හැදී වැඩී පෝෂණය වෙමින් දැවැන්ත වනයක් බවට පත්වී ඇති මේ කුඹුක් වන උයන ගැන ලංකාවේ ජනප්‍රිය පුවත්පත්වල සිරි අයියාගේ උත්සාහය ගැන අපූරු රචනා ලියවිලා. Dialog Triple Blast then alut vela. ඕනෑම ජාලයකට විනාඩි 1000ක් SMS 1000ක් සමග anytime data GB 1.5ක්. Activate කිරීමට රුපියල් 498ක් reload කරන්න. මේ තියෙන්නේ මේ මෑතකදී මගේ උපන්දිනයට හදපු ගහක්. ඒ වගේම සෑම උපන්දිනයකටම මම මෙතන ඇවිල්ලා පැලයක් හිටවනවා. ඒ වගේම මගේ ජීවිතේ මෙතන තියෙන්නේ. මම මැරෙන අතුරා මම මෙතන තමයි මම ඉන්නේ. වසර 20ක් පුරා සිරි අයියා විසින් කරන ලද කැපකිරීමේ මහඟු ප්‍රතිඵලය අද දක්නට ලැබෙනවා. එය බොහෝ දිනාගේ අගය කිරීමට සහ කතා බහ කිරීමට ලක් වෙලා තිබුණත් සිරි අයියා මේ ගස් උස් මහත් කොට පෝෂණය කරන්නට විඳි දුක් ගැහැට අපමණයි. බලධාරීන්ගේද ඇස යොමු නොවන මෙවන් පුද්ගලයන්ගේ දුක්ඛ දෝමනස්යන් තම හෘද සාක්ෂියේම කොටසක් බවට පත් වෙලා. මේ තියෙන්නේ මේ මෑත කාලේ කපපු ගහක්. මේ ළමයි වත්තේ වැඩ කරන ළමයි පොඩි ළමයි මම සෑහෙන්න දොස් කියලා අනම්මනම් කියලා තමයි මේ මේ ගස් ටික බේරගත්තේ. ඊට පස්සේ මේකේ මේ මේ ගස් 75ක් විතර කපලා දාලා ගලවලා පොඩි පැල ගලවලා විසිකලා මේ 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 බ්‍රිජ් එකක් කපලා බෝල් ගහනවා. මම එන්නේ පොයේටනේ.
මාසකර සරයක් එනකොට මේ ඔක්කොම විනාශ කරලා. ගස් 75 හැදුවන් පස්සේ මම මේක බේර ගන්න ඕන නැන්ද බ්ලේඩ් ගෙනල්ලා දැම්මා. බ්ලේඩ් තර. මම මේ බ්ලේඩ් දැම්මේ ඒගොල්ලොන්ට පෙන්නලා අනුතරක් කරන්න නෙමෙයි බය කරන්න. ඊට පස්සේ තමයි මේ මේ අයගොල්ලෝ කවුරුත් ආවෙ නැහැ. පස්සේ ලස්සනට ගස් ටික මේ වුණා. මේ තියන්නේ දැනට කුඹුක් ගස් වලට එරෙහිව සිදු වී තිබෙන මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම්. දුරදිග නොබලා කරන මෙවැනි ක්‍රියා සිදු කරනුයේ තාවකාලික වින්දනයක් සඳහා වෙන්නට පුළුවන්. නමුත් මෙවැනි ක්‍රියාකාරකම් පරිසරයට කරන්නේ මහත් හානියක්. මේ කුඹුක් වනාන්තරයේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිරියයස් සුවිසල් ගැටලුවකට මැදි වෙලා තියෙනවා. ඒ ගැටලුව විසඳා ගැනීමට සිරියයට දැන් ඉතිරි වැත්තේ සිය ආත්ම ශක්තිය පමණයි. මේකේ භූමි ප්‍රමාණය වත සමාගම කිසිම ආක්‍රමණය කරලානේ තියෙන්නේ. මේ ටික ගෙවල් හදලා තියෙන්නේ. මේ ටිකෙත් ගෙවල් තියෙන්නේ. මේ ටිකේ තමයි කුඹුක් හදලා තියෙන්නේ. මේක මැන්න නම් ඔක්කොම ඉවරයි. සිරියය තමන්ගේ උත්සාහය අත්හරින්නේ නැහැ. සිරියය දශක දෙකක් පුරාවට එය ඔප්පු කරමින් සිටිනවා. සිරියයගේ ආදරය නිසා පුංචි කුඹුක් පැල අද වන විට රූස්ස ගස් බවට පත් වෙලා. තමන්ගේ දරුවන්ට තාත්තා කෙනෙක් ආදරය කරන්නේ යම්සේද සිරියයා තම දෑතින් සාදන ලද කුඹුක් පැලවලටද ඒ වගේම ආදරය කරනවා. ඒ තමයි අනිකාට වෙනස් වූ සිරියයාගේ අපූරු ආදරය සෙනෙහස. මේ ගස් ලොකු වෙනවා කියන්නේ මගේ දරුවෝ ලොකු වුණා වගේ. ඉතින් පරිසරේ කියන්නේ පරිසරේ සුන්දරත්වේ විඳින්න පරිසරයට මෙන්න ඕන. විසි වසරක් පුරා සිරියයාගේ දෑත්යෙන් සකස් කරන ලද කුඹුක් වනේ ඇදෙන ජලධාරාව අපගේ ගත සිත තෘප්තිමත් කරනවා. මේ තෘප්තියෙන් පෙළගැහෙන වචන තමයි ඔහුගේ මුවින් මේ ගලා එන්නේ. මේ තමයි මගේ කුඹුක් සෙවනේ ගස්වලින් සෑදීගෙන එන උල්පත් ධාරාවේ වතුරපා. අපි අහලා තියෙනවා ආදරය මේ ලෝකයේ මිනිසුන්ව ජීවත් කරවනවා කියලා. ඒක මිනිසුන්ටද සතුන්ටද මෙන්න ගස්කොළන් වලටද එකසේ පොදු ධර්මතාවයක්. අනාගත ලෝකයේ පාරගන්න ඉන්න පරම්පරාවට සිරියයිය දෙන ඔවදන් මිල කළ නොහැකි. ඉතින් මම කියන්නේ අනාගත දුවදරුවට මේ වගේ තැනක් නිර්මාණය කරන්න තරුණ පරපුරට ස්විච්චාවෙන් මැදිහත් වෙලා මේ වගේ දේවල් කරන්න කියන එක පණිවිඩේ මම කියනවා. පරිසරය අපේ කොටසක් නොව අප පරිසරයේ කොටසක් බැව් අපට අමතක වෙන තරමට මිනිසා අද දියුණු වෙලා මිහි මත මිනිසුන්ට ජීවත් වන්නට තාක්ෂණික දියුණුව පමණක් ප්‍රමාණවත් නොවන බව සිරියයා සුභාව දහමට පෙම්බඳිමින් අපිට කියා දෙනවා. පෝය දවස නිමා වී නැවත අලුත් දවසකට අංකුඹුරට ඉර පායනවා. මිනිසුන් සියලු දෙනා තම තමන්ගේ සුපුරුදු කාලසටහන් අනුව වැඩ පටන් අරගෙන සිරියයාද තමන්ගේ ජීවිතයෙන් මොහොතකට සමුගෙන තමන්ගේ ජීවිකාව වෙත සුපුරුදු පරිදි යොමු වෙලා ඒ නිසා නැවතත් ඔහු සිරි සැලුන් එකේ කොණ්ඩගස් කපනවා. ඒ මානව සමාජය වෙනුවෙන් තමන්ට කළ හැකි සුවිශේෂ මෙහෙවරක් තමන් විසින් ඉටු කිරීම ගැන සියුම් සතුටක් හිතේ දරාගෙන